නව close up triple fresh formula නැවුම් බවක් සහ සුපිරි ආරක්ෂාවක් සමග සෙනාලි ආදරේ පාට මොකද්ද ආදරේ පාට හොඳ ප්‍රශ්නයක් ආදරේට පාටක් නැහැනේ එක එක ආදරවන්තයන්ගේ ආදරේ එක එක පාට මේ සියලුම ආදරවන්තයන්ගේ පාට එකතු කළා ලස්සන චිත්‍රයක් අඳින්න අපි අද ඇවිල්ලා ඉන්නවා කලුතර අවානි හෝටලෙට ඉතින් මේ ලස්සන චිත්‍රයේ නම තමයි ITN ආදරණීය හැන්දෑව ඔබ ආදරේ කරන තරුණ ගොඩාක් එනවා යාළගේ පාර්ට්නර්ස් ලයික් තරඟ වදින්න විවිධ තරඟ ඉසව් එක්ක ඒ වගේම ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් එනවා සැබෑ ජීවිතයේ ආදරවන්තයෝ අද තරඟ වදින්න ඉතින් ඉදිරි පැය දෙකම ආර අපිත් එක්ක එකතු වෙලා හිටියොත් බොහොම අපූරු ආදරණීය සැන්දෑවක් ගත කරන්න ඔබටත් පුළුවන් එන්න අපි යමු ITN ආදරණීය සැන්දෑවට තමයි අපි මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් ආදරවන්තයින්ගේ දවසේ කපල්ස් වැඩිපුරම යන්න කැමති තැනකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඒ මේ මනරම් වෙරළ තීරයකට. ඉතින් මෙතන ඉඳලා ඔබ ආදරය කරන ලංකාවේ ඉන්න කලාකරුවන් විශාල ප්‍රමාණයක් සමහරු තමන්ගේම ආදරවන්තියත් සහ ආදරවන්තයත් එක්ක ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම සමහර අය තමන්ගේ ආදරවන්තිය නොවන පාර්ට්නර් කෙනෙක් එක්කත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒත් එක කරන්න ගොඩාක් විනෝදාත්මක ක්‍රීඩාවන් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා අපි අද දවස බොහොම සන්තෝෂෙන් ගෙවන්න තමයි බලාපොරොත්තු වෙන්නේ නේද සෙනාලි?
අර ආදරේ කියන්නේ එක්තරා විදිහක චැලෙන්ජ් එකක්නේ. අන්නේ ඒ චැලෙන්ජ් එක වගේ තමයි මේ තරගත් මේගොල්ලන්ට අපි චැලෙන්ජ් එකක් විදිහට දෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද ඉස්සරහට මේගොල්ලෝ මේ චැලෙන්ජස් දිනලා තෑගි භෝග එහෙම දිනාගන්නේ කියලා. ටීම්ස් පහක් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා මේ ටීම්ස් පහ ඉදිරියේදී ඔබට අඳුනලා දෙන්න. ඒ වගේම මේ ටීම්ස් පහේ ඉන්න නායකයෝ හඳුන්ලා දෙන්න. සෙනාලි අපි ටීම් A එක මුලින්ම හඳුනාගමු. සංගීත් ප්‍රභු, කස්තුරි ජයවර්ධන, නිම්මි මනෝහාරි, සතිෂාන් රත්නායක, බාතිය, සුබෝදා, හසිනි, ඉසුරු, සුජානි සහ වාසනාව. සංගීත් ප්‍රභු තමයි කණ්ඩායමේ නායකයා. ඒ වගේම තමයි ටීම් B. ඉතින් ටීම් B ඉන්නේ හරි ආදරණීය යුවළල් තමයි ටීම් B එකෙත් ඉන්නේ. සංගීත් සතරසිංහ, දිනිති වල්ගමගේ, අශේන් දිලීප, මනීෂා චංචල, රෙෂිනි, රවිඳු, ඉමල්කා, උද්දික, රොහාන්සි සහ කෙවි. ඒ වගේම අපේ ටීම් B නායකයා තමයි සංගීත් සතරසිංහ. හොඳයි. ටීම් C එක මම දැන් අඳුනලා දෙනවා. කණ්ඩායම් නායකයා විරාජ් ධනුෂ, නවින්දි රැපියල්, එමාෂා සෙනවිරත්න, දිලුම් විජේසිංහ, සහන්, ලහිරුණි, කවින්ද්‍රි, දිනිසු, සමීර සහ ආශා. ඒ වගේම ටීම් D දෙනුවන් සේනාදී, ඍතු ආකර්ෂ, ඉසුරු ලොකු හෙට්ටි, සංජානා ඔනාලි, හන්සිනි, රයන්, කසුන්කා, දිල්ශානි, අංජනා, විශ්මිත. ඉතින් මං හිතන්නේ මේ ටීම් එකේ අපේ නායකයා වෙන්නේ දෙනුවන් සේනාදී. ආහා. හරි. ගෲප් E එක අපි දැන් අඳුරගමු. අපි කවුරුත් දන්න රැට්ටා, රතින්දු සේනාරත්න, ලෝචනා ජයකොඩි, ඉෂාර මදුෂාන්, මදාරා සෙව්වන්දි, නිපුන් විතානගේ, සෙනුරි මල්ලවාරච්චි, පියුමාලි, නෙලුම්, නිලු සහ අශේන්. මේ තමයි ටීම් E. මං හිතන්නේ රැට්ට තමයි මේකේ නායකයා. එහෙමනම් සෙනාලි අපි ටීම් පහම දැන් අඳුනගත්තා. අපේ ෆස්ට් ගේම් එකට අපිට ස්පොන්සර් කරන්නේ ඇලරිස් ලංකා පෞද්ගලික සමාගම සමගින් වෙළඳපොළට ඉදිරිපත් කරන සොබා සිලෝන් කියන ප්‍රඩක්ට් එක. ඒකේ අපි කියන්න ඕනේ උසස් තත්ත්වයෙන් නිර්මාණය වෙච්ච බොහොම ආරක්ෂාකාරීව ස්වභාවික සාකච්ඡාරය අන්තර්ගත කොට ඉහළම ගුණාත්මක භාවයෙන් යුක්තව නිපදවන අපේම රටේ රූපලාවන්‍ය නිෂ්පාදනයක් තමයි සොබා සිලෝන් කියලා කියන්නේ. ඒ වගේම චරිත ෂැම්පෝ, කන්ඩිෂනර්, බොඩි ලෝෂන්, ඒ වගේම මේ නයිට් ක්‍රීම්, මේ වගේ රූපලාවන්‍ය නිෂ්පාදනයක් සඳහා අවශ්‍ය සියලුම තත්ත්ව සහතිකයන් යටතේ නිපදවන අතර සොබාසිලෝ නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතියද සහිතයි. විශේෂයෙන්ම කියන්න ඕනේ පාරිභෝගිකයන්ට දරාගත හැකි මිලකට තමයි මේ ප්‍රොඩක්ට්ස් වෙළඳපොළට එන්නේ. ඉතින් ඔබට පුළුවන් ළඟම තියෙන ෆාමසියෙන්, ෆැන්සි ෂොප් එකෙන්, ග්‍රොසරි ෂොප් එකෙන්, සුපර් මාකට්ස් වලින් මේ ප්‍රොඩක්ට්ස් ගන්න. නයිට් ක්‍රීම් වගේම ඩේ ක්‍රීමුත් තියෙනවා. ඒ වගේම අද දවසේ කවුරු හරි හිතෙනවා නම් අද මේ අවුවේ ඉඳලා සන්බර්න් වෙනවා කියලා, සන්බර්න් වෙන්න කලින් ගිහිල්ලා සොබා සිලෝන් අපේ බොඩි ලෝෂන් එක ගාගෙන આવොත් අද සන් ප්‍රොටෙක්ෂන් එකක් ඒගොල්ලන්ට තියෙනවා. එහෙනම් ඉතින් අපි අපේ තරගේ පටන් ගමු නේද? බැලුන් පොප් රිලේ. බැලුන් පොප් රිලේ. දැන් අපි අපේ කණ්ඩායම් වලට තරඟ නීති පිළිබඳව යම් කිසි දැනුවත් කිරීමක් කරමු. කපල් එකක් විදිහට තමයි ඔබට මේ තරඟයට ඉදිරිපත් වෙන්න පුළුවන්, තරඟ යුවළ විදිහට. ඉතින් එතනදී ඔබගේ අත ඔබගේ පාට්නර්ගේ අතත් එක්ක අපි බඳිනවා. ඒ බැඳලා තමයි මේ තරඟයේදී ඔබට තරඟ වදින්න වෙන්නේ. ඉතින් සහයෝගය කියන දේ මෙතනදී ගොඩක් බලනවා. දැන් ආදරේදී වුණත් සහයෝගයෙන් වැඩ කරන්න ඕනේ කියලා කියනවනේ. එතකොටනේ ආදරේ වුණත් ජය ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඒ වගේම මේ තරගේ වුණත් ජය ගන්න සහයෝගයෙන් වැඩ කරන්න ඕනේ. ඉතින් චරිත් කිව්වා වගේ අපි කපල් එකේ අත් දෙක බැඳලා ඊට පස්සේ දෙන්නටම බැලුම් බෝල දෙකක් දෙනවා ආරක්ෂාව දෙපා මැද්දෙන් තියාගෙන ආරක්ෂිතව
දුවගෙන දුවගෙන ගිහිල්ලා අතන තියෙන පුටුව ළඟට යන්න කියලා. දුවගෙන යන්න අමාරුයි. ඒක නිසා කකුල් දෙකට බෝලේ තියාගත්තර පස්සේ පැන පැන තමයි යන්න වෙන්නේ. පැන පැන ගිහිල්ලා පුටුව උඩින් බැලුම තියලා බැලුම පුපුරවන්න ඕනේ. හදිස්සියවත් බැලුම හුලඟ ගියොත් එහෙම නැවතත් පටන් ගන්න තැනට එන්න වෙනවා. එතන ඉඳන් නැවතත් තරඟ වදින්න සිද්ධ වෙනවා. හරි. කණ්ඩායම් පහම නියෝජනය වෙන විදිහට තරඟ යුවල තුනක් දැන් තරඟය සඳහා ඉදිරිපත් වෙන්න ඉස්සරහට එන්න. ඇලරිස් ලංකා පෞද්ගලික සමාගමේ ප්‍රඩක්ට් එකක් වෙන මේ සොබා සිලෝන් ප්‍රඩක්ට් එක පාවිච්චි කරන අපේ ආදරණීය රංගන ශිල්පිනියක් අපිත් එක්ක ඉන්නවා. අපිට කියන්නකෝ මේ ප්‍රොඩක්ට් එක ගැන. ඔව්, ඇත්තටම සොබා සිලෝන් නිෂ්පාදනය ගැන අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. මොකද අවුරුදු එකහමාරකටත් වැඩි කාලයක් තිස්සේ තමයි සොබා සිලෝන් එක මගේ නෑදෑකම තියෙන්නේ. ඇත්තටම සොබා සිලෝන් ප්‍රොඩක්ට් එක මගේ සමය ගැටළු වලට, මගේ රූපලාවන්‍ය ගැටළුවට ගොඩක් විසඳුමක් දුන්න දෙයක් තමයි සොබා සිලෝන්. ඒ සෙල්ෆ් කෙයා පුද්ගලික සමාගම දවසක් අපේ රංගන ශිල්පිනීන්ට, ශේෂ්ත්‍රයේ වැඩ කරන කට්ටියට, වෛද්‍යවරුන්ට හැමෝම එකඟ ගිහිල්ලා ෆැක්ටරි එක පෙන්නුවා. එතකොට තමයි දැක්කේ බඩු ගන්න තැන ඉඳලා, කියන්නේ අමුද්‍රව්‍ය ලබා ගන්න තැන ඉඳලා ඒ නිෂ්පාදනය කරලා ඒ නිෂ්පාදනය ඉවර වෙනකම්ම කොහොමද මේ නිෂ්පාදනය සිද්ධ වෙන්නේ කියලා. ඇත්තටම 100% ස්වාභාවික අමුද්‍රව්‍ය වල නිෂ්පාදනය වෙන හින්දා අපේ රටේ ඉන්න කෙල්ලොන්ට කොල්ලොන්ට දෙගොල්ලොන්ටම බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් තමයි සොබා සිලෝන් කියන්නේ. ඉතින් අද දවසේ අපි හැමෝම අවුව හිටියේ, අපේ කලාකරුවන් අපිත් එක්ක විනෝද වෙන්න ආපු කෙල්ල කොල්ල හැමෝම අවුව හිටියේ. අපි හැමෝටම උදේ සොබා සිලෝන්ගේ බොඩි ලෝෂන් එක දුන්නා. ඉතින් තාමත් හොඳට තියෙනවා, කළු වෙලා නැහැ. ඒක තමයි මම බැලුවා කොහොමද මේ සංජාන මෙච්චර අවුව දෙවිලා සුදුට ඉන්නේ කියලා. රහස තමයි සොබා සිලෝන්. ඉතින් පාවිච්චි කරන්න කියලා අනිවාර්යයෙන්ම කියනවා. මොකද ප්‍රොඩක්ට් ඒ කියන්නේ හිසකේ ඉඳන් දෙපතුල දක්වාම මේ වෙනකොට සොබා සිලෝන් නිෂ්පාදනය පෙළක් වෙනකොට හඳුන්වා දීලා තියෙනවා ප්‍රමාණවල වර්ග දෙකකින්. ඉතින් අතේ ඇති ගානට හිතේ හැටියට පාවිච්චි කරන්න පුළුවන් එකම නිෂ්පාදනය තමයි මේ වෙනකොට වෙන්ද පොලේ තියෙන සොබා සිලෝන් ප්‍රොඩක්ට්. ඇත්තම කියන්න ඕනේ අර අතේ ඇති ගානට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් තමයි සොබා සිලෝන් කියන්නේ කියලා. මොකද ප්‍රේක්ෂකයන්ට බලාගෙන ඉන්නකොට හිතනවා ඇති මේවා ගන්න අපිට සල්ලි තියනවාද මේ නළු නිළිය පාවිච්චි කරන දේවල් කියලා. එහෙම නෑ නේද? එහෙම නෑ, අනිවාර්යයෙන්ම අපි හැමදාමත් වගේ කියන්නේ සොබා සිලෝන් ප්‍රොඩක්ට් එක එකතු වෙන්න 100% ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය වෙන බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට ඩ්‍රාමාස් ටෙලිකාස්ට් වෙනකොට මගේ මැද හරියේදී පිම්පල්ස් වැඩි වෙලා මාර විදිහේ රූපලාවන් ගැටවලට ඇත්තට මම මුහුණ දුන්නා. ඒත් එකම තමයි සොබා සිලෝන් නිෂ්පාදනය පෙළ මට හම්බ වුණේ. ඉතින් ඕගලන්ට දැන් බලා ගන්න පුළුවන් මගේ ඉස්සෙල්ලා තිබ්බ මූණයි දැන් තියෙන මූණේ වෙනස දැක්කට පස්සේ ඕනම කෙනෙකුට පාවිච්චි කරාට පස්සේ 100% රිසල්ට් ගන්න පුළුවන් නිෂ්පාදනයක් තමයි සොබා සිලෝන් කියන්නේ. ඒ හින්දම තමයි ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමැතිය පවා මේ ප්‍රොඩක්ට් එකට ලැබිලා තියෙන. ඉතින් අපි බය නැතුව කියනවා සොබා සිලෝන් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න කියලා සංජාන වගේ. දැන්ම තරගේ පටන් අරන් වගේ. දැන් මේක නැටුම් තරගයක් නෙමෙයි. නැටුම් තරගයක් තියෙනවා පස්සේ. නැටුම් තරගයක් තියෙනවා පස්සේ. හරි. දැන් තරගය ආරම්භ කිරීම සඳහා මේගොල්ලන්ගේ අත් ගැට ගැහිීමේ කටයුත්ත ආරම්භ කරන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි අපේ පළවෙනි තරගයේ විනිශ්චය මණ්ඩලය හඳුනා ගනිමු. සොබා සිලෝන්හි කළමනාකරු වන දිනේෂ් අමරවීර මහතා සහ චරිත්ගේ පැත්තෙන් ඉන්නවා සොබා සිලෝන් සන්නාම කල්මනාකාරිණී වන නිරංජි සුභාෂිනී මහත්මිය. එහෙනම් චරිත් මොකද වෙන්නේ ඔය පැත්තේ? මම ඉන්නේ ඔයා ඔතනින් පටන් ගන්න තරගය මේගොල්ලෝ හරියට ඉවර කරනවද කියලා බලන්න. සන්නාම කල්මනාකාරිණියත් මාත් එක්ක ඉන්නවා. ඉතින් ඔයා ඔතනින් කට්ටිය හරියට වේලියට තියලා හරියට තරගය ආරම්භ කරොත් මම මෙතනින් බලනවා මේ තරගය ඔවුන් කොහොමද හමාර කරන්න කියලා. එහෙනම් තරඟකරුවන් සූදානම්ද සෙනාලි? ඔව්, මං හිතන්නේ අපේ තරඟකරුවන් ඔක්කොම සූදානම් වෙලා හැඩ ගැහිලා ඉන්නේ. එහෙනම් සියලු දෙනාටම good luck කියලා අපි wish කරලා තරඟේ පටන් ගමු නේද සෙනාලි? එහෙනම් ජය වේවා. 1 2 3 අනිත් අය උදව් කරන්න ඕනේ, support එකක් දෙන්න ඕනේ. එමාෂා ආයි මුලින් ඉඳන් අපි
ආරම්භ කරන්න වෙනවා. ආයි මුලින්ම දෙන්නේ කාව දැන් මෙතනට වාසනා. ඔව්. දැන් යනවා නැගලම අපි බලමු සංගීත සතර සිංහ සහ දිගිටි මල්ගමගේට මොකද වෙන්නේ කියලා. අනුන් ගැන හිතන්න එපා, තමන් ගැන හිතන්න. පුළුවන් වේවිද තරගයේ අවසාන කරන්න? ඔව්, අවසාන මොහොතේ ඔව්. දැන් අපේ මනීෂයි අශේනුයි ඉවිගෙන් තමඩක් යනවා ඉස්සරහටම. මොහිතේ සපෝට් එකක් දෙන්න තිර කරන්න ඕනේ. සපෝට් එකක් දෙන්න තම තමනි කණ්ඩායම වලට. ඔව්, අති අත්වලි ගල්ලන්න පාඩි වෙනවනේ. හයි මොමුඩ. අතින් අල්ලන්න ඔට්ටු එතන පුටුව ළඟට ගියාට පස්සේ විතරයි. දැන් තරගේ බොහොම තියුණු උණුසුම් වෙලා තියෙන උණුසුම් වෙලා. වාඩි වුණත් බැලුම පුපුරන් පිපිරුවා. හරි, ඔ විරාජු තරගය අවසාන කරනවා. ඉක්මනට එහා පැත්තට යන්න. මම දෙන්න මේ පැත්තට එන්න. තරගයේ ජයග්‍රාහකයන් කවුද කියලා අපි දැන් බලමු. මං හිතනවා කණ්ඩායම් කීපයක්ම තරගය අවසාන කරා කියලා. සොබාසිලෝන් බැලුන් පොප් රිලේක දැන් අවසාන වුණා. බොහොම දියුණු තරගයක් තිබුණා. විනිශ්චකාරවරුන්ට බොහොම අසීරු තීරණයක් තිබුණා ගන්න කවුද පළවෙනි ස්ථානය සහ දෙවෙනි ස්ථානය සහ තුන්වෙනි ස්ථානය දිනාගත්තේ කියලා. කොහොම වුණත් දැන් වෙනකොට අපිට තරගයේ ජයග්‍රාහකයෝ හම්බ වෙලා තියෙනවා. සොබාසිලෝන් බැලුන් පොප් රිලේකේ පළමු ජයග්‍රාහකයන් වන්නේ රැට්ටාගේ කණ්ඩායම. ලකුණු 15ක් ඔබට ලැබෙනවා. ඒ වගේම දෙවනි ස්ථානය ලබා ගන්නේ ටීම් ඩී දෙනුවන් සේනාදීගේ මේ ටීම් එක. ලකුණු 10ක් ඔවුන්ට ලැබෙනවා. ලකුණු 10ක් ඔවුන්ටත් ලැබෙනවා. තුන්වන ස්ථානය ලබාගෙන තියෙන්නේ සංගීත් සතර සිංහගේ කණ්ඩායම. ලකුණු 5ක් ඔවුන්ට ලැබෙනවා. ඔව්, පළමු ස්ථානය ගන්න කණ්ඩායමට රුපියල් ලක්ෂයක් ලැබෙනවා. මොකද අපි එක තරගයකින් විතරක් දින්නට මදි. සියලු තරග ජයග්‍රහණය කරලා ඒ ලැබෙන ලකුණු එකතුව අවසානයේදී ගණනය කරාම වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන ඉන්න අයට තමයි ඒ රුපියල් ලක්ෂයේ තෑග්ග ලැබෙන්නේ. ඉතින් දැන් අපි අපේ පළවෙනි තරගය ඉවර කරලා ඒ තරගකරුවන්ට ජයග්‍රාහකරුවන්ට තෑගි ලබා දෙන්නයි සූදානම් වෙන්නේ. අපි තෑගි ලබා දෙන්න මෙතනට ආරාධනා කරනවා සොබාසිලෝනි කළමනාකරු වන දිනේෂ් අමරවීර මහතාට සහ සොබාසිලෝන් සන්නාම කළමනාකරණී වන නිරංගී සුභාෂිණි මහත්මියට මෙතනට එන්න කියලා. එන්න වේදිකාවට. ඒ වගේම මතක් කරන්න ඕනේ අද දවස පුරාවටම මේ සොබාසිලෝන් ආයතනයේ වෙතින් සැඟවුණු ත්‍යාගයක් තියලා තිනවා මේ ස්ථානයේ. එක තෑග්ගක් විතරක් නෙමෙයි, තෑගි කීපයක්ම තියෙනවා සැඟවිලා. ඒක නිසා ඒක හොයාගන්න එක තමයි මේ අපේ ආදරණීය කලාකරුවන්ගේ මේ තියෙන චැලෙන්ජ් එක. ඒ නිසා ඒ චැලෙන්ජ් එකත් අපි මතක් කර සිටිනවා. ඒ වගේම මතක් කර සිටිනවා මේ තරගයේ ජයග්‍රහකයන්ට වගේම මේ තරග සියල්ලම ජයග්‍රහණය කරන අවසාන කණ්ඩායමට රුපියල් ලක්ෂයක තෑගි ලැබෙනවා නිපෝන් පේන්ට්ස් වෙතින්. ඒකත් අපි මේ වෙලාවේ මතක් කරනවා.
ඉතින් එහෙම කියන ගමන් මම ආරාධනා කරනවා පළවෙනි විට තිබිච්ච බැලොන් රේස් එකේ තුන්වන ස්ථානය දිනාගත්ත කණ්ඩායමට ත්‍යාග ලබා දෙන්න. සංගීත් සතරසිංහගේ කණ්ඩායම ඒ වෙනුවෙන් සංගීත් ප්‍රභු එනවා ඒ ත්‍යාගය පිළිගන්න. හොඳයි, මේ තුන්වන ස්ථානය දිනාගත් කණ්ඩායමේ සංගීත් සතරසිංහ වෙනුවෙන් සංගීත් ප්‍රභු නිමිති වල්ගම වෙනුවෙන් නිම්මි මනෝහරි මෙතනට ඇවිත් තියෙනවා. දැන් තියෙන්නේ දෙවන ස්ථානය දිනාගත් ටීම් ඩී එක වෙනුවෙන් ත්‍යාග ලබා දෙන්න දෙනුවන් සේනාධිගේ කණ්ඩායම. මේ ත්‍යාග එකම තුන්වන ස්ථානය සඳහා ලකුණු පහකුත් දෙවන ස්ථානය සඳහා ලකුණු 10කුත් ලැබෙනවා. ඔව්, ඒ දෙවන ස්ථානය පළවෙන ස්ථානය දිනාගන්නේ ටීම් ඊ රැට්ටාගේ කණ්ඩායම. ඔවුන්ට ත්‍යාග වගේම ලකුණු 15කුත් ලැබෙනවා. මේ ලකුණු අවසාන තරගයේදී උපයෝගී වේවි. මොකද සමස්ත ලකුණු වලින් තමයි අර රුපියල් ලක්ෂය දිනා ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි, thank you very much ත්‍යාග ලබා දුන්නට. අපි දැන් යනවා කෙටි විරාමයකට. හැන්දෑවත් එක තමයි නැවතත් ඔබ එකතු වෙන්නේ. ඉතින් තවත් ආදරණීය තරගයක් ආරම්භ කිරීමට අපි සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මේ තරගයට අපි කියන්නේ close up musical chairs with three legs කියලා. ඔව්, ඉතින් මේ තරගේ අපේ අනුග්‍රාහක භවතුන් වන්නේ close up. ඉතින් close up free to love මේ ආදරවන්තයන්ගේ දිනේදී තවත් නැවුම් බවක් එක් කරමින් අමුද්‍රව්‍ය තුනක බලයක් සහිත ට්‍රිපල් ෆ්‍රෙෂ් ෆෝමිලා අඩංගු ක්ලෝස් අප් සමගින් පැය 12ක් දක්වා රැඳෙන නැවුමක් ලබා ගන්න. ඒ වගේම මේ තරඟය සඳහා අපේ විනිශ්චය මණ්ඩලය මම දැන් අඳුල්ලා දෙනවා. ලහිරු පෙරේරා සීනියර් මැනේජර් මයින්ෂයා ආයතනය, රොමේෂ් චන්ද්‍රකුමාර් AGM රිෆ්ලෙක්ට් සොලියුෂන් ආයතනය. මේ අය තමයි මේ තරඟය විනිශ්චය කරන්නේ. ඉතින් මේකේ විශේෂත්වය වෙන්නේ මේ අර වෙනදා වගේ මියුසිකල් චෙයර්ස් නෙමෙයි, මේක හරි විශේෂයි. මොකද මේ ක්ලෝස් අප් මියුසිකල් චෙයර්ස් විත් 3 ලෙග්ස්. ඉතින් කකුල් තුනෙන් තමයි මේ මියුසිකල් චෙයර්ස් ගේම් එකට සම්බන්ධ වෙන්නේ. මේක වෙන්නේ කොහොමද කියලා අපි කියමු නේද සෙනාලි? වෙන්නේ අපේ පාට්නර්ගේ කකුල අනිත් කෙනාගේ කකුලත් එක්ක ගැට ගහලා තියෙන්නේ. ඒ නිසා කකුල් හතරක් නෑ, දෙන්නට තියෙන්නේ කකුල් තුනයි. ඒ කකුල් තුනෙන් තමයි දෙන්න එක මේ මියුසිකල් චෙයර්ස් වලට සහභාගි වෙන්න ඕනේ. ඒ වගේම තමයි එක් පුටුවක මේ කපල් එකම, ඒ කියන්නේ කපල් එකේ ඉන්න දෙන්නම ඉඳ ගන්නත් ඕනේ ඒ පුටුවෙම. හොඳයි, දැන් තරඟය පිළිබඳව නීති රීති අපි දැනුවත් කරා. දැන් තියෙන්නේ තරඟය ආරම්භ කරන්න. එහෙනම් අපි පටන් ගමු මේ ක්ලෝස් අප් මියුසිකල් චෙයර්ස් with 3 legs. මං හිතන්නේ පුටු දෙකක් හැම තරඟ වටේකදීම ඉවත් කරනවා. ඉස්සරහට යන්න, නතර වෙලා ඉන්නේ. කට්ටිය පුටු ළඟින් නතර වෙලා ඉන්නේ. කො යන්න? පුටුව දාලා යන්නේ නැහැ. කවුරුත් පුටුව දාලා යන්නේ නැහැ. ඔව්, දැන් මනීෂයි ආශේනුයි නැවතත් තරගය ආරම්භ වෙනවා. යමු යමු.
ගෑනියා හරි පරිස්සමෙන් බලන්න. ඉස්සරහට යන්න. එක ෆොටෝක විතරක් රැඳිලා ඉන්න බා. ඉස්සරහට මෙයන්. ඔව්. ලෝචි සහ රැට්ටා තරගෙන් ඉවත් වෙනවා. ඒ ඉවත් වෙන්නේත් ඒගොල්ලන්ගේම කණ්ඩායමේ කපල් එකකට ස්ථානය ලබා දෙන්න. හොඳයි නැවතත් තරගයට සූදානම් වෙන්න. ඔව් තවත් තරගකරුවන් කීප දෙනෙක් තරගෙන් ඉවත් වෙනවා. දැන් නැවතත් ආරම්භ වෙන්නේ ක්ලෝස් අප් musical chairs with three legs yamu mohatak melagin ninna ai hitanne lang wenna nava close up hama mohatak melagin ninna ai hitanne lang wenna tawat taranga karuan dedenek yugala dekak tarangen ivat wenawa putu 6යි කපල්ස් ගොඩක් ඉන්නවා. තරගය ආරම්භ කරමු නැවතත්. යමු යමු යන්න නැවතිලා ඉන්න බෑ කිමතන. ඉස්සරහට යන්න දෙකටම. දෙකටම යන්න ඉස්සරහට. නැවතිලා ඉන්න බා. නව ක්ලෝස් අප්. තවත් කපල්ස් දෙකක් තරගෙන් ඉවත් වෙනවා. දෙකට වැඩි මං හිතන්නේ. දෙකට වැඩිද? ඔව්. ඔව්. 2යි 3යි 4ක්. කපල්ස් 4ක්ම ඉවත් වෙනවා. කපල්ස් 4ක්ම ඉවත් වෙනවා. දැන් තරගයේ තීරණාත්මකයි. දැන් යන්නම වෙනවා. අපි තරගය ආරම්භ කරමු නැවතත්. ඉස්සරහට යන්න. යන්න වෙනවා එකම පුටුවට රණ්ඩු කරන්නපා නව ක්ලෝස් අප් එක පුටුවේ තාම වාඩි වෙන්න කිව්වේ නෑ යන්න වෙනවා යන්න 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 ටිකට නව ක්ලෝස් අප් යනකම්ම නවත්තන්නේ නෑ ටිකටම යන්න ටිකටම යන්න නව ක්ලෝස් අප් තවත් තරග කරුවන් දෙදෙනෙක් තරගෙන් ඉවත් වෙනවා තරගයේ උණුසුම් අදියරට දැන් ඇවිල්ලා ඉන්නේ පුටු 4යි තියෙන්නේ කපල්ස් 5ක් ඉන්නවා අපි බලමු මොකද වෙන්නේ කියලා එහෙනම් ආරම්භ කරමු නබ ක්ලෝස් අප් යන්න ඕනේ නැත්තම් තරගෙන් ඉවත් කරනවා ඔව් දැන් මේ පුටු අල්ලන්න බෑ ඒ වගේ පුටුවේ රැඳිලා ඉන්නත් බෑ එකම පුටුවේ දිගටම ඉස්සරහට යන්න ඕනේ නැත්තම් ඔබලම ඩිස්කොලිෆයි කරනවා යන්න ඕනේ නොගියොත් තරගෙන් අයින් කරනවා නබ ක්ලෝස් අප් යන්න යන්න දිගටම යන්න ඉස්සරහට යන්න පාසලයි ඉස්සරහට යන්න 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 නව ක්ලෝස් අප් යන්න ඕනේ නැත්තම් තරගෙන් ඉවත් කරනවා නව ක්ලෝස් අප් නැත්තම් තරගෙන් ඉවත් කරනවා නව ක්ලෝස් අප් ආමත් දිනිති සහ සංගීත් හිමින් ගමනක් යනවා දිනිති සහ සංගීත් හිමින් ගමනක් යනවා දැන් පුටු 3යි කපල් 4යි බලමු තරගය තරගය ආරම්භ කරා හරි යමු යමු ඉස්සරහට මෙයන් නවල්ලන්න බෑ පුටුව මත නැවතිලා ඉන්න බෑ ඊකට ඉස්සරහට ඉන්න බෑ යන්න ඕනේ ඊකට ඉස්සරහට යන්න නැත්තම් ඩිස්කොලිෆයි වෙයි නව ක්ලෝස් අප් යන්න වෙනවා පුටු අල්ලන්න බෑ නව ක්ලෝස් අප් යන්න ඕනේ ඇයි හිතන්නේ ලං වෙන්න නව ක්ලෝස් අප් ඇයි හිතන්නේ ලං වෙන්න යන්න ඕනේ ළමයි අපේ අය කපුටිනේ ඕ
ඔව් විනිශ්ච මණ්ඩලය දිනිති සහ සංගීත තරගයෙන් ඉවත් කරන්න සිද්ධ වෙනවා හොඳ තරගයක් ලබා දුන්නා නමුත් හැම වටේදීම කාට හරි ඉවත් වෙන සිද්ධ වෙනවා පුටු දෙකයි කපල්ස් තුනයි අවසාන పూర్ව තරගය හොඳ තරගයක් බලා ගන්න පුළුවන් වෙයි කියලා හිතමු නැවතත් අපි තරගය ආරම්භ කරමු ඉස්සරහට යන්න නව ක්ලෝස් අප් හැම මොහොතක්ම ළඟින් ඉන්න ඇයි හිතන්නේ ලං වෙන්න නව ක්ලෝස් අප් පුටු අල්ලන්න බෑ අල්ලන්න බෑ පුටු පුටු අල්ලන්න බෑ ඇයි හිතන්නේ ලං වෙන්න නව ක්ලෝස් අප් ආපස්සට එන්නත් බෑ ඉස්සරහට විතරයි යන්න පුළුවන් ඕ තරගය මේ තරගයේ සදා විනිශ්චයක් අපිට අවශ්‍යයි විනිශ්චය බණ්ඩල අපි තරගය අපි නැවත වතාවක් ඒ තරගය අපි පවත්වනවා දැන් තරංකරුවන් තුන් දෙනා ඉතුරු වෙලා ඉන්නේ අපි මතක් කරනවා තුන් දෙනාටම තෑගි තියෙනවා තුන්වන ස්ථානයට ලකුණු 5ක් ලැබෙනවා දෙවන ස්ථානයට ලකුණු 10ක් ලැබෙනවා ප්‍රථම ස්ථානයට ලකුණු 15ක් ලැබෙනවා දැනටම තුන් දෙනාම දිනුම් ඒ නිසා නැවතිලා ඉන්න තුව අනිවාර්යෙන්ම තරගයට සාධාරණව මූණ දෙන්න ඕනේ නේද සනාලි? ඔව් නැත්නම් නිකන් අපරාධ ඩිස්කොලිෆයි වුණොත් වැඩක් නැහැනේ මෙච්චර අපදුර නේද? හරි. එහෙනම් අපි තරගය නැවතත් ආරම්භ කරමු. ඉස්සරහට යන්න තියෙන්නේ පස්සට එන්න බෑ. හැම මොහොතක්ම ළඟින් ඉන්න ඇයි හිතන්නේ ලං වෙන්න? නව ක්ලෝස් අප් හැම මොහොතක් අවසාන තරගය මේ තරග වටේ විශේෂත් දෙකෙන් මේ දෙගොල්ලොම එකම කණ්ඩායමේ නේද මේ දෙන්න එකම කණ්ඩායමේද හරි දෙනා ඉතින් කවුරු දින්නත් කමක් නැහැනේ දැන් ඉසුරු අපි පොඩ්ඩක් කතා කරමු දැන් මේ තරගයට ඔබ මුණ දෙන සැලැස්ම මොකද්ද කියලා අපිට කියන්න ඕන සැලැස්මක් නැහැ නලු වෙන්න එකට පොලිමේ හිටි අපි දෙන්න එතන නිලිය දෙන්න මේ ඒ දෙන්න අපි දන්නේ අපි දෙන්නට එහෙම තරගයක් නැහැ ඒ කාලේ ඉඳලම නේද මම විකට් ජාලි තමයි මම ප්‍රදීසිල්ල මහත්තයා වගේ ඉන්න තමයි හිතුවේ මෙයා ඒ කාලේ විජේ කුමාරතුංග මහත්මයා වගේ ඉන්න හිතුවා අපි කොහොමද චූටි ගමනක් ආවනේ දැන් බොහොම ලස්සන කතාවක් කව දෙන්න එකට පොලිමේ හිටි මේ නලු වෙන්න ගිහිල්ලා කියන්නේ එනේ ඒ දවස්වල ඉතින් අර නලුව චරිත හොයන් යනවනේ ඉසුරු ලස්සන කතාවක් තියෙනවා කියලා කිව්වා. ඔය නිල් නේතු කියලා නාට්‍යයක් කරා ඉරංගසේන රත්න මම හිටියේ ලියුම්බේ දන්න මම හිටියේ පුබුදුගමගේ ගෑලුවට මේ ෂූටින් වල කැෂ්බෑවේ තිබ්බේ මේ මු මොරටුවේ මම පිළියන් දෙරි මල් ළඟ තිබ්බ XR බාජ එක මට මා පොද්ද මරුතුත දාන්න පුළුවන්ද කියලා හෙව්වා. එදාද ඔයා මෙයි කටහඬ ඇහුනේ. නෑ පරණ යාළු මං කෝ දාන්නක් කියලා මං දාගෙන කැෂ්බෑවේ කෙලින් පාරේ මට බයික් අමාරුනේ. මං පිළියන් දෙරි වීල් කරා ඉස්සරහ. මතන් එක්කඹ බයික් එකේ බලය මං බත් එකේ යන්නම් කියලා. ඇත්තද මේ? ඔය ඇත්ත කතාව. මම මනුස්සයත් එක්ක බයික් එකේ යන්න බෑ. මම අපේ වේගින් යනවා. මං ජීවුනේ කියලා මං ඒ කාලේ මගේ බත් යවුණේ නැති කරගන්න ඕනේ. මං බහැල බස් එකේ ගියා. හොඳයි. නැත්තම් සමාජ නැති වෙන්නත් ඉර දීප. මම බතගෙන ඔබ බලයන් ගෙදර කිව්වා. හරි. දැන් යාළු දෙන්නට තමයි එකම පුටුවට තරඟ කරන්න වෙන්නේ. ගොඩක් වෙලාවට යාළුව තමයි එකම පුටුවට තරඟ කරන්නේ. ඒ නිසා මේ තරඟයත් එහෙම එකම පුටුවට තරඟ කරන බොහොම උණුසුම් තරඟයක් වේවි කියලා අපි හිතනවා. අපි බලමු මේ අවසාන වටය. close up හැම මොහොතක්ම ළඟින් ඉන්න ඇයි හිතන්නේ ලං වෙන්න නව close up හැම මොහොතක්ම ළඟින් ඉන්න ඇයි හිතන්නේ ලං වෙන්න නව close up හැම මොහොතක්ම ළඟින් ඉන්න ඇයි හිතන්නේ ඔව් දෙනුවන්
සේනාදි තමයි ජයග්‍රහණය කරන්නේ. සහ ඍතු ආකර්ෂ. ඍතු ආකර්ෂත් හොඳ සහයක් දැක්කුවා. එකම කණ්ඩායමේ දෙන්නෙක් පළවෙනි ස්ථානයේ සහ දෙවෙනි ස්ථානයේ ලබා ගත්තා. ඒ නිසා ලකුණු 25ක් ඒ කණ්ඩායමට ලැබෙනවා. හොඳ අත්පොළ සන්නාදයක් අපි ලබා දෙමු. දැන් අපි සූදානම් වෙලා ඉන්නේ ක්ලෝස් අප් මියුසිකල් චෙයර්ස් විත් 3 ලෙක්ස් තරගාවලියේදී දිනපු තරගකරුවන් 3 දෙනාට තෑගි ලබා දෙන්නයි. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ තරගයේ 3 දෙනෙක්, ඒ කියන්නේ කපල් 3ක් ජයග්‍රහණය කළා. ඉතින් මේ ත්‍යාග ප්‍රදානය කිරීම සඳහා මම මෙතනට ආරාධනා කරනවා මයින්ෂා ආයතනයේ සීනියර් මැනේජර් වන ලහිරු පෙරේරා මහතාට සහ අවානි ඇන් අනන්තරා ගෲප් ඔෆ් හොටෙල් එහි ප්‍රශාන් කලූර් තන්ත්‍රී වෙත. අපි එහෙනම් දැන් මෙතනට ආරාධනා කරමු අපේ මේ ක්ලෝස් අප් මියුසිකල් චෙයර්ස් විත් 3 ලෙග්ස් තරගයේ 3 වෙනි ස්ථානය ලබාගත්තු වාසනා සහ සුජානිට. ඔන්නේ ඉතින් අපි දැන් 2 වෙනි ස්ථානය ලබාගත්තු ඉසුරු ලොකුහෙටි ආරච්චි සහ සංජානා ඔනාලිටයි ආරාධනා කරන්නේ ඇවිත් ඒගොල්ලන්ගේ ත්‍යාග ලබා ගන්න කියලා. එහෙනම් ඉතින් දැන් අපි පළවෙනි ස්ථානයේ දිනාගත්තු දෙනුවන් සේනාදි සහ ඍතු ආකර්ෂටයි ආරාධනා කරන්නේ ඒගොල්ලන්ගේ ත්‍යාග ලබා ගැනීම සඳහා. කොන්ද අමාරුව තාම හොඳුන්නේ. ඔව් දැන් ඔන්න ක්ලෝස් අප් මියුසිකල් චෙයර්ස් විත් 3 ලෙක්ස් තරගය නම් අවසන් වුණා මේ විදිහට. දැන් අපි බලමු චරිත් ඉන්නවා එහා පැත්තේ ඊළඟ තරගයට ලෑස්ති වෙලා. චරිත් ඔය පැත්තේ මොකද වෙන්නේ? සෙනාලි ඔයා ඔය පැත්තේ තෑගි ලබා දෙනකොට අපි ලෑස්ති වෙලා ඉන්නවා මේ පැත්තේ. ගමේ භාෂාවෙන් කියනවා නම් ගෝණි රේස් කියලා කියන්නේ අන්න ඒ තරගෙට. මේකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ කපල් රේස් විත් සැක් කියලා. මේ සඳහා අපිට අනුග්‍රහය ලබා දෙන්නේ නෙස්ලේ ආයතනයේ මැගි කියන අපි ආස කරන බ්‍රෑන්ඩ් එක, අපි ආස කරන කෑම නූඩල්ස් එක. ඉතින් අපි මේ තරගේ නීති රීති පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්. මේ පැත්තේ ඉන්නවා අපේ පිරිමි තරඟකරුවන්. ඒ පිරිමි තරඟකරුවන් ගෝණියට බැහැලා අර පැත්තට දිව්වට පස්සේ එතන බලාගෙන ඉන්න ගෑනු තරඟකරුවන් සඳහා අපි ගෝණිය ලබා දෙනවා. ඊට පස්සේ ඇය මේ පැත්තට පැනගෙන එනවා. නැවතත් තවත් පාට්න කෙනෙකුට ගෝණිය ලබා දෙනවා. ඒ පැත්තෙන් අර පැත්තට යනවා. ඊට පස්සේ එතන ඉන්න පාට්න කෙනෙකුට ගෝණිය ලබා දෙනවා. ඊට පස්සේ ආපහු අපි මේ පැත්තට එන පළවෙනි කෙනාට පළවෙනි ස්ථානය ලැබෙනවා. දෙවෙනි කෙනාට දෙවෙනි ස්ථානය ලැබෙනවා. මේ තරගය විනිශ්චය කිරීම සඳහා හිරන්ත ජයමාල්, කලමනාකරු අලවි ITN, ඒ වගේම යසස් වික්‍රමාදර සහකාර අලවි කලමනාකරු ITN මේ දෙපළ තමයි මේ තරගය විනිශ්චය කරන්නේ. ඉතින් තරගය ආරම්භ කිරීමට සියල්ල සූදානම්, තරගකරුවනුත් සූදානම්. අපි තරගය ආරම්භ කරමු. ඔන්න තරගය ආරම්භ කිරීමට සූදානම්. 1 2 3 දැනට ඍතු ආකර්ෂාගේ කණ්ඩායම තරගයේ ඉදිරියෙන් සිටිනවා. ඍතු ආකර්ෂා තරගයේ ඉදිරියෙන් සිටිනවා. දැන් වෙද්දි හොඳ සහයෝගයක් ඒ කණ්ඩායමෙන් ලබා දෙනවා තරගකරුවන්ට. ඔව් තරගයේ ඔවුන් ජයග්‍රහණය කරනවා. ගෝණි පැනීමේ තරගයේ ජයග්‍රාහකයන් පළවෙනියටම තරගය නිමා කරේ දෙනුවන් සේනාධිගේ කණ්ඩායම. ඔවුන්ට ලකුණු 15ක් ලැබෙනවා. දෙවනියට තරගය අවසාන කරේ වාසනාගේ කණ්ඩායම. ඔවුන්ට ලකුණු 10ක් ලැබෙනවා. තුන්වෙනියට තරගය අවසාන කරේ සංගීත් ප්‍රභූගේ කණ්ඩායම. ඔවුන්ට ලකුණු 5ක් ලැබෙනවා.
ITN ආදරණීය හැන්දෑවත් එක තමයි අපි නැවතත් එකතු වෙන්නේ. ඉතින් අද දවසේදී අපි ආදරය කරන ආදරණීය කලාකරුවන් විශාල ප්‍රමාණයක් අපිත් එක්ක ඉන්නවා. ඔවුන් තරඟ ඉසව් කීපයකටම මේ වන විටත් සහභාගි වෙලා තියෙන්නේ. දැනට ඉදිරියෙන් ඉන්නේ අපේ දෙනුවන් සේනාදිගේ කණ්ඩායම. ඉතින් සේනාලි, දැන් අපි කරන්න යන තරඟේ මොකක්ද? අපි දැන් කරන්න යන්නේ 3-leg race එකක්. අහා, කොහොමද ඒක වෙන්නේ? ඒ කියන්නේ දැන් ඔයගලන්ට පේනවා ඇති දෙපැත්තෙම couple ඉන්නවා. මේ පැත්තේ ඉන්න couple ගාව එක හදවතක් තියෙනවා. ඒ හදවත අරගෙන එහා පැත්තට ගිහින් එහා පැත්තේ ඉන්න couple එකට දීලා ඊට පස්සේ ඒ couple එකත් මේ පැත්තට එන්න ඕනේ. හැබැයි මේ හැම දෙයක්ම කරන්න ඕනේ කකුල් තුනෙන්. කකුල් තුනෙන්? ඒක තමයි අභියෝගය. ඒක තමයි අභියෝගය. ඒ කියන්නේ couple එකේ ඉන්න පිරිමි ළමයාගේ සහ ගැහැණු ළමයාගේ එක කකුලක් බැඳලායි තියෙන්නේ. හොඳයි. අපි මේ ඉන්නේ කොහෙද කියලාත් අපි පොඩ්ඩක් මතක් කරමු නේද සේනාලි? අපි මේ ඉන්නේ ඇත්තටම මේ ලස්සන පරිසරය අවානි හෝටල් කළුතර. මේ හෝටල් පරිශ්‍රයේ තමයි අද අපි ITN ආදරණීය හැන්දෑවක් ඔයගලන්ට ආදරෙන් ගෙන එන්නේ. ඉතින් මේ ලස්සන සුන්දර ප්‍රදේශයේ ඉඳන් අපි මේ තරගය ආරම්භ කරමු නේද? ආරම්භ කරමු. ඒ වගේම මේ තරගය සඳහා අනුග්‍රහ දක්වන්නේ නෙස්ලේ ආයතනයේ මැගි කියන සන්නාමය. එහෙනම් චරිත, ඔයා තරගය ආරම්භ කරන්න. මම අර පැත්තට ගිහිල්ලා තෑගි ටික අරලා ඇස්ති කරන්න. හොඳයි, තෑගිත් එපැයි නේද? හොඳයි, එහෙනම් තරගය ආරම්භ කිරීමට සියල්ල සූදානම්. අපි තරගය ආරම්භ කරමු. 1-2-3 කකුල් තුනෙන් පැන පැන යන එක තමයි තියෙන්නේ. කකුල අතාරින්න එපා, වැටෙන්න එපා. ඉතින් බොහොම උණුසුම් තරගයකින් පසුව විනිශ්චයකාරවරුන් අපිට දැනුම් දුන්නා තරගයේ ජයග්‍රාහකයන්. තරගයේ ප්‍රථම ස්ථානය ලබා ගන්නේ විරාජ් ධනෝෂ සහ නවීන්දි. Right. දෙවන ස්ථානය ලබා ගන්නේ ෂයිනි සහ සාගර. තුන්වෙනි ස්ථානය ලබා ගන්නේ සංගීත් ප්‍රභු සහ කස්තුරි. මේ ආදරණීය හැන්දෑව ආදරය කරන සියලු දෙනාම වෙනුවෙන් කරන වැඩසටහන. ඉතින් ඕගොල්ලෝ දන්නේ කියන ආදරණීය කලාකරුවනුත් එකතු කරා. ඒ වගේම සැබෑ ජීවිතයේ ඉන්න පෙම්වතුන් පෙම්වතියනුත් එකතු කරගෙන සුන්දර වැඩසටහනක් අපි ඕගොල්ලෝ වෙත ගෙන එනවා. ඕගොල්ලෝ බලනවා ඇති අපි මේ ඉන්නේ කොහෙද කියලා. ඉතින් අද මේ ආදරණීය හැන්දෑව අපි ගත කරන්නේ සුන්දර කළුතර අවානි හෝටල් පරිශ්‍රයේ. ඉතින් අපි දැන් යන්න හදන්නේ මේ අවානි හෝටලේ පිළිගැනීමේ කළමනාකරුවන ජයන්ත ගුණවර්ධන මහතා සම කතා කිරීමටයි. අයිබෝන්. අයිබෝන්. ජයන්ත මහතා, කියන්නකෝ පොඩ්ඩක් අපිට මේ අවානි කියලා කියන්නේ මොකද්ද? මේ අවානි හෝටලේ කියලා කියන්නේ මොකද්ද කියලා? ඇත්තටම අවානි කළුතර හෝටලේ කියලා කියන්නේ විශේෂයෙන්ම විදේශීය සංචාරකයන්ගේ සහ විශේෂයෙන් ශ්‍රී ලාංකික සංචාරකයන්ගේ ආදරය දිනාගත් සුන්දර, අති සුන්දර, රමණීය භූමි භාගයක තියෙන ලස්සන නිවාඩු නිකේතනයක්. ඉතින් මමත් පෞද්ගලිකව හරි ආසයි මේ වගේ තැනකට ඇවිල්ලා නිවාඩුව ගත කරන්න. ඉතින් මම හිතන්නේ ඒක දේශීය විදේශීය මේ හැම කෙනෙක්ටම, විශේෂයෙන්ම අපිට ටුවරිස්ලා එන අයට වුණත් මේක ඇත්තටම සුන්දර ස්ථානයක් සහ අපේ ලංකාවේ අයට වුණත්. ඉතින් මේ අපි කාට හරි එන්න උම්මනාවක් තියෙනවා නම්, අපිට මෙහි ඇවිල්ලා ඒ නිවාඩුව ගත කරන්න උම්මනාවක් තියෙනවා නම්, මොනවද විශේෂ දේවල් මේ නිවාඩු ගත කිරීමේදී අපිට ලබා ගන්න පුළුවන් වෙන? දේශීය විදේශීය සංචාරකයන්ගේ ආදරපාත්‍ර ලක් වූ මෙම ස්ථානයේ අප සතුව තියෙන කාමර, විවිධාකාර කාමර තියෙනවා. ඒ අතර මම කියනවා නම් අවානි ඕෂන් වූ පූල් ස්විට්, ඒ අපේ තියෙන හොඳම කාමරයක්. ඒකට සෑහෙන ආකර්ෂණයක් දිනාගෙන තියෙනවා මේ වෙනකොට ශ්‍රී ලාංකීය සංචාරකයන් සහ විදේශීය සංචාරකයන්. ඒ එක කාමර 105 අතරින් හොඳම කාමරයක් තමයි ඒක. ඉතින් ඕනම කෙනෙකුට අපගේ අවානි කළුතර රිසෝට් කියන වෙබ්සයිට් එක හරහා හරි අපේ හෝටලයට දුරකථන ඇමතුමක් දීමෙන් හරි ඔය කියන කාමර වෙන් කරවා ගන්න පුළුවන්. එතකොට මේ කාමර පහසුකම් වගේම මේ හෝටල් පරිශ්‍රයේන අනිත් අමුත්තන්ට ලැබෙන තව මොනවද තියෙන ෆැසිලිටීස් එහෙම? ඔව්, අප සතුව තවත් විශාල ෆැසිලිටි සම්භාරයක් අපි එක්සස් කරගෙන ඉන්නවා මේ එන අමුත්තන්ව සතුටු කරන්න. ඒ අතරින් එකක් තමයි සිප්ලයිනර්. සිප්ලයිනර් කියන්නේ
ඒකේ කඹයක් ආදාරෙන් එක කොනක ඉඳන් අනිත් කඹයට එල්ලිලා යෑමක් තියෙන එතන ඒක හරිම ඉන්ටරෙස්ටින් ඇන් ඒ වගේම අප සතුව තියෙනවා ස්පා ඒ කියන්නේ ලෝකෙම ගොඩක් ආකර්ෂණ දිනකත් අනන්තර අවානි ස්පා එකක් තමයි අප සතුව තියෙන්නේ ඒත් එක්කම අපි ගාව තියෙනවා ලොකු බැංකට් හෝල් එකක් ඒකේ ගොඩක් ප්‍රමාණයකට එක සැරේ ගන්න පුළුවන් වෙඩින්ස් ඊවෙන්ට්ස් කන්ෆරන්ස් ඔය වගේ දේවල් ඊට අමතරව ස්විමින් පූල් ෆැසිලිටි රෙස්ටුරන්ට් ෆැසිලිටි හයිටි ඒ වගේ ගොඩක් ෆැසිලිටි අප සතුව තියෙනවා ඉතින් එහෙනම් බලන් ඉන්න ඕගොල්ලන්ටත් ආරාධනා කරනවා එන්න කලතරට එන්න අවානි හෝටලයට එන්න ඉතින් එහෙනම් අද අපි අපේ වැඩසටහනේ ආදරණීය හැන්දෑව වැඩසටහනේ ඉතුරු තරගවලට යමු දැන් අපි ආරම්භ කරන්න හදන්නේ dancing couple competition එක. මේකට sponsor කරන්නේ Nippon Paint ආයතනය. ඉතින් Nippon Paint කිව්වහම ඔබ දන්නවා ලංකාවේ වසර 40කට වැඩි පැරණි ඉතිහාසයක් තියෙන ප්‍රමුඛ පෙළේ තීන්ත සමාගමක් තමයි Nippon Paint කියලා කියන්නේ. ඒ වගේම මේ ආලේපන කර්මාන්තේ නිපැයුම් වලට විසඳුමක් සපයන ආසියා ශාන්තිකර ප්‍රධාන තීන්ත ආලේපන කරුවන නිප්සියා සමූහ ව්‍යාපාරයේ සාඩම්බර නිෂ්පාදනයක් තමයි Nippon Paint කියලා කියන්නේ ආසියා පැසිෆික් නම්බර් 1 පේන්ට් ඇන් කෝටින් කම්පැනි කියලා අපි කියනවා. ඉතින් අපි කියනවා මේ කම්පිටිෂන් එක ඇතුලේ ඔබට පුළුවන් සල්සා උඩරට පහත රට බැලේ මේ ඕනම ස්ටයිල් එකකට නටන්න. ඉතින් අපේ ආදරණීය කලාකරුවන්ගේ ඇඟපසඟ නැලවෙන ආකාරය අනුව ජයග්‍රහකයෝ අපි තෝරගන්නවා. ප්‍රථම ස්ථානයේ දෙවන ස්ථානයේ සහ තුන්වන ස්ථානයේ කියලා ස්ථාන තුනක් තියෙනවා ජයග්‍රහකයන්ට. ඒ වගේම අපි මතක් කරලා දෙනවා මේ තරඟාවලියේම සම්පූර්ණ ජයග්‍රහණය ලබන කණ්ඩායමට නිපොන් පේන්ට් ආයතනයේ තුලින් රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයකුත් ලැබෙනවා. මං හිතනවා තරඟය ආරම්භ කිරීමට සියලුම කටයුතු සූදානම් අපේ ආදරණීය කලාකරුවන් සූදානම් වෙලා ඉන්නවා. ඒගොල්ලන්ගේ වැඩ පෙන්වන්න අපි දැන් බලමු ඒගොල්ලන්ගේ වැඩ. හොඳයි. තරඟය ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ.
ආදරණීය කලාකරුවෝ බොහොම දඟකාර විදිහට නටද්දි විනිශ්චය මණ්ඩලය බොහොම අසීරු කාර්යයක නිරත වුණා වේදිකාව පිටිපස්සේ. මොකද කාවද තෝරන්නේ කියන ඒ ප්‍රශ්නෙට ඔවුන් මුණ දීලා ඉන්නවා. කොහොමනත් අමාරුවෙන් තුන් දෙනෙක් තෝරගෙන ඉන්නවා කපල්ස් තුනක්. ඉතින් විනිශ්චයකරුවන්ගේ තීරණය මේ මොහොතේදී මට ලැබෙනවා. අපි බලමු කවුද තරගයේ ජයග්‍රහණය කරලා තියෙන්නේ කියලා. Dancing couple, third place, Kasun saha Chamisha. ලකුණු පහක් ලැබෙනවා උන්ගේ කණ්ඩායමට. Second place, Ratta saha Lochi. තවත් ලකුණු 10ක් රැට්ටාගේ කණ්ඩායමට. දැන් තියෙන්නේ නම්බර් 1 ජෝඩි කවුද කියලා බලන්න. නම්බර් 1 කපල් එක කවුද කියලා බලන්න. කවුරු කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? නම්බර් 1 කපල් කවුද? කවුද? කොයි සංගීත්ද? සංගීත් සමග කස්තුරි. ලකුණු 15ක් ලැබෙනවා සංගීත්ගේ කණ්ඩායමට. පොර ගගහ එන්නේ සංගීත්. නටලම අමාරුයි. උඩරට නැටුම්ද පහත රට නැටුම්ද මොනවද මේ නැටුම් සංගීත? ඇත්තටම එහෙම නැටුමක් නෙවෙයි. ඇත්තටම මම මගේ ඒ ලෙවල් මම කරේ ඇත්තම ඩාන්ස්. ඉතින් ඇත්තටම මේකට ප්‍රයෝගي වුණේ නැහැ. මම උඩරට නැටුම් තමයි නැටුවේ. මම විශේෂයෙන් අරගොල්ලොන්ට කිව්ව නටන්න එපා කියලා. මොකද යාළ නැටුවොත් මට නටන්න වෙන්නේ නැති හින්දා. ඒක ඒ කියන්නේ මැච් ෆික්සිං එකක් කරා ඔයා. එපා කියලා මෙයා දින්නා. හොඳ යාළුවෝ ඉන්න වෙලාවට. ඉතින් මේ ත්‍යාග ප්‍රදාන කිරීමට අපි ආරාධනා කරනවා ස්වාධීන රූපවාහිනී සේවයේ අලවි ප්‍රවර්ධනංශේ යසස් වික්‍රමාදර සහ නිශාන්තට එන්න කියලා අපි මේ ජයග්‍රහකයන් සඳහා ත්‍යාග ප්‍රදානය කරන්න නිපොන් පේන්ස් ආයතනයේ තුලින් තමයි මේ ත්‍යාග ඔවුන්ට ලබා දෙන්නේ. තුන්වන ස්ථානය right දෙවන ස්ථානය රැට්ට සහ ලෝචි. ප්‍රථම ස්ථානය සංගීත් සහ කස්තුරි. හරි, බොහොම සූදී සියලු දෙනාටම. එහෙනම් ඊළඟ තරග වටේදී ආයි අපි හම්බු වෙමු. ඇලරිස් ආයතනය විසින් හඳුන්වා දෙන සොබා සිලෝන් ප්‍රොඩක්ට්ස් මේ ස්ථානයේ අපි සැඟවුණු තෑගි විදියට හංගලා තියෙනවා. ඒ ප්‍රොඩක්ට්ස් වැඩිපුරම හොයාගන්න කණ්ඩායමට වැඩිපුර ලකුණු ලැබෙනවා. ප්‍රථම ස්ථානයේ, දෙවන ස්ථානයේ සහ තුන්වන ස්ථානයේ එතනදීත් අපි ලබා දෙනවා. පළවෙනි ස්ථානයේ ලකුණු 15ක්, දෙවන ස්ථානයේ 10ක්, තුන්වන ස්ථානයේ 5ක් ලබා ගන්න පුළුවන්. දැන් අපි ඔබට ඒ තරඟය විවෘත කරනවා. ඔබට පුළුවන් සොබා සිලෝන් ප්‍රොඩක්ට්ස් මේ ස්ථානයේ කොහේ හරි තියෙනවා නම් ඒවා හොයාගන්න, වැඩිපුරම හොයාගන්න කණ්ඩායමට අපි වැඩිපුර ලකුණු ලබා දෙනවා. විනාඩි දෙකක් ඇතුළත වැඩිම සොබා සිලෝන් ප්‍රොඩක්ට් ප්‍රමාණයක් හොයාගන්නා ඔබට වැඩිම ලකුණු ප්‍රමාණයක් ලැබෙනවා. දැනටත් භාගයකට වැඩි ප්‍රමාණයක් ඉතුරු ලොකු හොට්ටිගේ හොයාගෙන ඉවරයි. තවත් ඉතුරු වෙලා තියෙනවද කියලා බලමු. තවත් විනාඩි කමාරක් තිබෙනවා. ස්වාගත් ප්‍රොඩක්ට්ස් අතේ තියාගන්න අපේ කට්ටිය වැඩිම ප්‍රමාණයක් අතේ තියෙන කණ්ඩායම ජයග්‍රහණය කරාවි. අපේ කට්ටිය හොගාලා හොයනවා නේද? මේ තරගය සඳහා වැඩි උනන්දුවක් දක්වන ගතියක් තියෙනවා. මේ බලන් හිටියේ මාරු උනන්දුවක් තියෙනවානේ. මම කලින් තරග වලට මෙච්චර උනන්දුවක් තිබුණා. අර
පොඩි බැදගෙන ඉන්නේ. හැබැයි මේ ප්‍රොඩක්ට්ස් ගෙදර ගෙනියන්න දෙනවා කියලා අපි කිව්වේ නෑනේ. ඒක තමයි. එහෙම හිතන් ඉන්නවද දන්නේ. කොහොම හරි සෑහෙන මහන්සි වෙනවා. සෑහෙන මහන්සි වෙනවා කට්ටිය. හැබැයි හොඳයි. හොයනවා බඩු පෙරලගෙන හොයනවා. නගිනවා සමහර අය. මල්ලේ හට මෙහට කරලා බලනවා. තාම කවුරුත් හොයාගත්ත නැති තැනක් තියෙනවා. මම දැන් බලාගෙන හිටියේ මේ ප්‍රොඩක්ට් සංගන තැන්. තාම කවුරුත් නොගිය තැනක් තියෙනවා. කාලය අවසන්. අපි එහෙනම් කාලය අවසන්. මෙතෙන් ටෙමු නේද? හොයාගත්ත අපේ සොබාසිලෝන් ප්‍රොඩක්ට්ස් එක්කම. ඒ වගේම මේ ඒක කණ්ඩායමකට ලැබිච්ච ප්‍රමාණය උඩ ගහගෙන මෙන්න. මේක තනි තනියෙන් මුහුණ දෙන තරගයක් නෙමෙයි. කණ්ඩායමක් විදිහට තමයි මේ තරගයට මුහුණ දෙන්නේ. ඒතකොට තමන්ගේ කණ්ඩායමත් එක්කම. හැබැයි මේ තනි තනියෙන් මේකට මුහුණ දුන්නා නම් වැඩිම මේ ප්‍රොඩක්ට් ප්‍රමාණයක් හොයාගෙන තියෙන ඉසුරු. මම බලාගෙන හිටි ඉසුරු අය කොහොමද හොයාගන්නේ කියලා. ඉසුරු පොලිස් බල්ලෙක් වගේ තමයි වැඩ කරේ. තනිකර. අපි ඉතින් එහෙනම් ජජස්ලට බාර දෙමු නේද මේ කොච්චර ප්‍රමාණික සොබාසිලොන් ප්‍රොඩක්ට්ස් මේ අපේ කණ්ඩායම හොයාගෙන තියනවද කියලා බලන්න. ඉතින් සුරංග මහතා සහ නිරංගි මහත්මියට ආරාධනා කරනවා ජජස්ලටම මේක ජජ් කරලා ෆයිනල් ඩිසිෂන් එකක් ගන්න කියලා. තවත් සොබාසිලෝන් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන බොහොම අපූරු ලස්සන අපේ ආදරණීය රංගන ශිල්පිනියක් මාත් එක්ක ඉන්නවා. දිනිති කියන්නකෝ, ඔයාට මේ ප්‍රොඩක්ට්ස් වලින් ලැබිලා තියෙන බෙනිෆිට්ස් මොනවද? චරියයි මේ ITN ආදරණීය හැන්දාවනේ අද. ඉතින් ආදරණීය හැන්දාවේ ආදරණීය පණිවිඩයක් අරගෙන තමයි මම ඇවිත් තියෙන්නේ. ඒ තමයි සොබාසිලෝන් natural brightening body lotion එක. දැන් මෙතන ඇවිල්ලා හැමෝටම උදේ පාන්දර ආපු ගමන් අපිට සොබාසිලෝන් වලින් gift pack එකක් දුන්නා. ඒක ඇතුළේ මෙන්න මේ බොඩි ලෝෂන් එක තියෙනවා. අපි මෙතන ඉන්න හැමෝම මම හිතන්නේ මේ සොබාසිලෝන් යූස් කරලා ඉන්නේ. ඒක තමයි අපි කොච්චර අවු හිටියත් අද පොඩක් සාමාන්‍ය මීට වඩා කළු වෙන්න බෑ. අපි ටෝන් එක පොඩක් ඩල් වෙනවානේ. ඔයා වගේ නැතුව අපි බලන්න තාම ඉන්නේ නැටි. මං කළු වෙලානේ. මට සොබාසිලෝන් ගන්න බැරි වුණානේ. ඔයාට හම්බුනේ නැහැනේ. අපිට විතරනේ හම්බුනේ ඒක. ඉතින් ඔයගලටත් කියන්නේ පාවිච්චි කරලා බලන්න මේක මොනවාද ස්පෙෂලි මම කියන්න ඕනේ මේකේ නැචරල් කියන්නේ දේශීය අමුද්‍රව්‍ය විතරයි භාවිතා කරලා තියෙන්නේ. දැන් ඒතකොට දේශීය අමුද්‍රව්‍ය විතර භාවිතා කරා කොහොම කට්ටිය හයින්නේ? එතකොට කොහොමද SPF වගේක් තියෙන්නේ කියලා? ඒක සන් ප්‍රොටෙක්ෂන් ප්‍රොටෙක්ටිව් ෆැක්ටර් එකක්. ඒක තියෙන්නේ මේකේ කරඳ තියෙනවා. ඉතින් කරඳ වලින් තමයි මේ කිමිකල්ස් අපි යූස් කරන්නේ නැතුව ස්වභාවිකම විදියට හදලා තියෙනවා අපිට ලස්සන වෙන්න. අපේ හැමෝටම කියන්නේ ඉතින් පාවිච්චි කරන්න අපිට කත්තල් බැලගන්න තවමත් අත්වල් බැලගෙන නැත්තම්. ඔව් මමත් අද ඉඳන් සොබාසිලෝන් පාවිච්චි කරන්න පටන් ගන්න ඕනේ. මොකද නැත්තම් මට ඕගලන්ට වගේ ලස්සනට ඉන්න බැරි වෙනවා. ඉතින් අනික් කාරණාව තමයි මේක ගන්න තියෙන තැන් කොහෙන්ද ගන්න පුළුවන්, කොච්චර වගේ මිලකට ගන්න පුළුවන්ද කියන එකත් පොඩ්ඩක් මතක් කරොත්. විශේෂම කෑනංශයයේ මේක මේ අපි අපේ දේශීය හැමට, ඒ කියන්නේ අපි ගර්ම කලාපීය රටක්, අපි මේ ට්‍රොපිකල් කන්ට්‍රීස් වල ගොඩක් වෙලාවට අපි අපේ හැමට හරියන විදිහට හදලා තියෙන අපේ මේක දේශීය ප්‍රොඩක්ට් එකක්. ඒ නිසා අපිට මේක අපිට අපේ පසුම්බියේ හරියන ගානට දෙන්න පුළුවන් වෙලා තියෙනවා. මොකද අපි පිට රටින් ගෙන්නන්න නැති නිසා අපිට මේක අපේ අතට හරියන ගානට අපිට දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඕනම ෆුඩ් සිටීස් වලින්, ඒතර ෆාමසිස් වලින් ගන්න පුළුවන්. ඒ වගේම සොබාසිලෝන් වෙබ්සයිට් එකෙන් ගන්නත් පුළුවන්. ඉන්ස්ටාග්‍රෑම්, ෆේස්බුක් මේ හැම එකකටම මැසේජ් එකක් දාලා ඔයගලන්ට මේක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. හරි. එහෙමනම් ඔබත් හිතාගෙන ඉන්නවා නම් ලස්සන වෙන්න ඕනි කියලා, එමත් නැත්නම් ඔබට හිතෙනවා නම් අවුවේ යනවා මම, ඒ නිසා මගේ හැම කළු වෙයි කියලා, ඔන්න දෙපාරක් හිතන්න දෙයක් නැහැ. සොබාසිලෝන් ප්‍රොඩක්ට්ස් ඔබටත් පාවිච්චි කරන්න පුළුවන්. අපිට විනිශ්චය මණ්ඩලයේ තීරණය ලැබිලා තියෙනවා. ඒ අනුව තුන්වන ස්ථානය දිනාගන්නේ සංගීත
හොයාගන්නවා. ප්‍රොඩක්ට්ස් 22ක් හොයාගනිමින්. 23ක් 23ක් හොයාගනිමින්. 23ක් හොයාගනිමින්. 23ක් හොයාගනිමින්. තව එකක් අංගම් ඉදලා කියන්නේ. ඉසුරු වෙන්න ඉස්සරහට ඔබට ඔබේ කණ්ඩායමටම තෑගි ලැබෙනවා. සොබාසිලෝන් වෙතින්. හරි. දැන් ඔබේ ත්‍යාග ලබා ගන්න පුළුවන් ඉසුරු ත්‍යාග ලබා ගන්න පුළුවන්. සම්පූර්ණ කණ්ඩායමටම සොබාසිලෝන් ප්‍රොඩක්ට්ස් ලැබෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේක අපේ දේශීය නිෂ්පාදනයක්. ඒ නිසාම ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය පවා ලැබිලා තියෙනවා. හොඳයි, තෑගි ලබා දුන්න ඇලරිස් ලංකා පුද්ගලික සමාගමටත් තෑගි ලබාගත් ඉසුරුගේ කණ්ඩායමටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ තරගය අවසන්. ඉතින් මෙතනින් පස්සේ නැවතත් අපි ඊළඟ තරග ඉසව්වට යන්න තමයි සූදානම් වෙන්නේ. හැබැයි අපි ඊට කලින් පොඩි විරාමයක් ගන්නවා. නැවතත් එකතු වෙන්නේ ITN ආදරණීය හැන්දෑවත් එක්ක. අපි ඉන්නේ කළුතර අවානි හෝටලේ වෙරළ තීරේ. අපි මතක් කරන්න ඕනේ සෙනාලි, අපේ අද ලස්සන සැරසුම් ඔක්කොම කරන්නේ කවුද? මල්ෂාන් ෆ්ලෝරා වෙතින්. ඉතින් මේ විදිහට ලස්සනට ඔයගලන්ට මේ පේන වටපිටාව ලස්සන කරලා දෙන්න අපිට මල්ෂාන් ෆ්ලෝරා වෙතින් ලොකු සහයෝගයක් ලබා දෙනවා. අපි මතක් කරන්න ඕනේ දැන් තියෙන්නේ ෂෝල්ඩර් රේස් කියන එක. ගමේ කියන විදිහට කියනවනම් ලුණු ගෙනියන එක. ලුණු ගෙනියන එක. ඉතින් ඒ වගේම තමයි මේ මතක් කරන්නේ අපේ ෂෝල්ඩර් රේස් ගේම් එක අනුග්‍රහය කරන්නේ ක්ලෝස් අප් වෙති. ඉතින් ක්ලෝස් අප් ෂෝල්ඩර් රේස්, ඒ වගේම තමයි ක්ලෝස් අප් ෆ්‍රී ටු ලව්. මේ ආදරවන්තයන්ගේ දිනේදී තවත් නැවුම් බවක් එක් කරමින් අමුද්‍රව්‍ය තුනක් සමග ට්‍රිපල් ෆ්‍රෙෂ් ෆෝමියුලා අඩංගු ක්ලෝස් අප් සමගින් පැය 12ක් දක්වා රැඳෙන නැවුම්ුවක් ලබා ගන්න පුළුවන්. මේ තරගේ තියෙන අසීරුම කාර්යය තමයි මේක විනිශ්චය කරන එක. ඒ කටයුත්ත කරන්නේ ITN එක වෙනුවෙන් චින්තක බණ්ඩාර, ඒ වගේම මීඩියා ෆැක්ටරි වෙනුවෙන් නිශාන්ත ගුණසේකර. හරි. දැන් තරගය ආරම්භ කරන්න සියලු සූදානම්. තරංකරුවන් බොහොම ආශාවෙන් බලාගෙන ඉන්නවා තරගේ කොයි වෙලාවෙ පටන් ගනීද කියලා. අපි එහෙනම් තවත් වෙලාව ගන්නේ නැතුව තරගය ආරම්භ කරමු. 1 2 3 Come on! Come on! තරංගයේ ඉතාමත් තියුණු තත්ත්වයක තමයි තියෙන්නේ. ඔව්, අපි බලමු. ෂෝල්ඩර් රේස් තරංගයේ ජයග්‍රාහකයෝ දැන් මගේ ළඟ ඉන්නවා. ප්‍රථම ස්ථානය දිනාගන්නේ කසුන්ක සහ චමිෂ්කා. හොඳයි, ෂෝල්ඩර් රේස් එක එහෙම ඉවර වෙද්දි තවත් තරඟ ඉසව්වක් එහා පැත්තේ සූදානම් වෙලා තියෙනවා. අපි බලමු මේ පැත්තේ මොකද වෙන්නේ කියලා. හොඳයි, තවත් තීරණාත්මක තරඟයක් ආරම්භ කරන්නටයි අපි සූදානම් වෙන්නේ. මං තීරණාත්මක තරඟයක් කියලා කිව්වේ වැරදි අතක් අල්ලගෙන ඒ තමන්ගේ පෙම්වතිය කියලා හිතුවොත් අද ගෙදර යන්න වෙන්නේ නැහැ. මෙතනදි තියෙන්නේ තමන්ගේ පෙම්වතිය කවුද කියලා අඳුනගන්න අතින් අල්ලලා. අත විතරයි කතා කරන්න බෑ. කතා කරන්න බෑ. එහෙම වුණොත් එහෙම අවලංගු කරනවා. ඉතින් ඒ වගේම තමයි විනාඩියක කාලයක් විතරයි ලැබෙන්නේ තමන්ගේ පෙම්වතාව හෝ පෙම්වතිය හොයාගන්න. කතා කරන්න බෑ. අතේ ඔරලෝසු දාගෙන ඉන්න බෑ. ඒ වගේ මුදු පැලඳ ඉන්න බෑ. ඉතින් අල්ලලා තෝරගන්න ඕනේ. Close up free to love
මේ ආදරවන්තයන්ගේ දිනයේදී තවත් නැවුම් බවක් එක්කිරීමට අමුද්‍රව්‍ය තුනක් බලය සහිත ට්‍රිපල් ෆ්‍රෙෂ් ෆෝමියුලා අඩංගු ක්ලෝස් අප් සමගින් පැය 12ක් දක්වා රැඳෙන නැවුම්ුවක් ලබා ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් තරඟය ආරම්භ කරන්න සියල්ල සූදානම්. දැන් අපේ තරඟකරුවනුත් සූදානම්. ඔවුන්ගේ පෙම්වතියන් සහ පෙම්වතුනුත් සූදානම්. විනිශ්ච මණ්ඩලයත් සූදානම්. එහෙමනම් අපි තරඟය ආරම්භ කරමු. ඉතින් විනිශ්ච මණ්ඩලය ගැනත් මතක් කරන්න ඕනේ. ලහිරු පෙරේරා, මයින්ෂා ආයතනයේ සීනියර් මැනේජර් සහ අපේ ආදරණීය ඉසුරු ලොකු හෙට්ටිආරච්චි තමයි මේක විනිශ්ච මණ්ඩලයේ ඉන්නේ. විනිශ්ච මණ්ඩලයේ ඉන්නේ. කොච්චර ඇස් බැන්දත් මං හිතනවා පොළොවටත් අඩි දෙක තුනක් පේන නළු නිළියෝ තමයි මෙතන ඉන්නේ. ඒ නිසා ඔවුන් කොමාරි ඔවුන්ගේ පාර්ට්නර්ස්ලව විනාඩියෙන් හොයාගත්තා. විනාඩියක් ගියත් නෑ, ෂණයකින් හොයාගත්තා. මං හිතනවා දැන් අපේ තරඟ ජයග්‍රහණය කරපු තරඟකරුවන් සෙනාලි ළඟ ඉන්නවා. මම සෙනාලිට බාර දෙනවා ඒ ත්‍යාග ප්‍රදාන ලබා දෙන්න කියලා. ක්ලෝස් අප්, ටච් ඇන්ඩ් ගෙස් තරඟාවලියේ ජයග්‍රහකයන්ට තෑගි බෙදා දෙන්න තමයි අපි දැන් සූදානම් වෙන්නේ. ඉතින් තෑගි බෙදා දෙන්න මම මෙතනට ආරාධනා කරනවා හොටෙල් අවානි සාමාන්‍ය අධිකාරී වන ජූඩ් සිල්වා මහතාට සහ හෙඩ් ඔෆ් ඇක්ටිවේෂන්ස් රිෆ්ලෙක්ට් සොලූෂන්ස් ජයලත් කොඩිකාර මහතාට. අපි එහෙනම් දැන් මේ ක්ලෝස් අප්, ටච් ඇන්ඩ් ගෙස් තරඟේ දිනමු කට්ටියට තෑගි දෙමු. ඉතින් තුන්වෙනි ස්ථානය ගන්නේ විරාජ් සහ නවින්දි. ඒ වගේම දෙවනි ස්ථානය ලබා ගන්නේ කසුන්ක සහ චමීෂා. උනිතින් පළවෙනි ස්ථානය ලබා ගන්න යුවලට තමයි, ආදරණීය යුවලට තමයි අපි මෙතනට ආරාධනා කරන්නේ. ඒ තමයි දිනිති සහ සංගීත් සතරසිංහ. ඉතින් ජූඩ් සිල්වා මහතාටත් ඒ වගේම ජයලත් කොඩිකාර මහතාටත් බොහොම ස්තුතියි මෙතනට ආවට. ඉතින් එහෙනම් අපි දැන් පුංචි විරාමයකට ගිහින් නැවතත් ITN ආදරණීය හැන්දෑවත් එක්ක එකතු වෙමු. ITN ආදරණීය හැන්දෑවක එක තමයි අපි ආයෙත් මේ එකතු වෙලා තියෙන්නේ. ඉතින් අපි දැන් සූදානම් වෙන්නේ තවත් තරඟයකට යන්න. මේ තරඟෙත් ඒ වගේම අභියෝගාත්මක තරඟයක් නේද? අභියෝගාත්මක වගේම විනෝදාත්මක තරඟයක්. ඉතින් මේ තරඟයටත් අනුග්‍රහය දක්වන්නේ නිපොන් පේන්ට් ආයතනය. ඒ වගේම අපි මතක් කරන්න ඕනේ වසර 40කට වඩා පැරණි ලංකාවේ ප්‍රමුඛ පෙළේ තීන්ත සන්නාමයක් වන නිපොන් පේන්ට් සමාගම තීන්ත ආලේපන කර්මාන්තයේ නිර්මාණාත්මක විසඳුම් සපයන ආසියා සාන්තිකර ප්‍රධාන තීන්ත ආලේපනකරුවන නිප්සියා සමූහ ව්‍යාපාරයේ සාඩම්බර නිෂ්පාදනයක් කියන එක. ඉතින් දැන් මේ තියෙන නිපොන් විල්බරෝ රේස් එක. මේක එහෙම ලේසි පහසු එකක් නෙමෙයි. ඒක තමයි මම මුලින්ම කිව්වේ අභියෝගාත්මක තරගයක් කියලා. හැබැයි උදේ ඉඳන්ම නොයෙකුත් අභියෝගයන් වලට මූණ දීපු අපේ කණ්ඩායම් වලට මේක එහෙම අමාරු එකක් වෙන්නේ නැති වෙයි නේද? වෙන්නේ නැති වෙයි. හැබැයි වැල්ලේ තියෙන නිසා පොඩ්ඩක් තරගේ අමාරු වෙන්න ඉඩ තියෙනවා. අපි දැන් තරගයට 3-2-1 go. තවමත් තරගේ විවෘතයි, තවමත් තරගේ විවෘතයි. තරගේ අවසාන කරන්න සෙනාලි, මං හිතන්නේ රැට්ටගේ කණ්ඩායමට තවත් ජයග්‍රහණයක් ලැබුණා. ඔව් මං හිතන්නේ අපේ විනිශ්චකරුවන් ඉන්නවනේ. ඉතින් ඒගොල්ලෝ හරියටම බලලා
තීන්දුවක් දෙයි. 1, 2, 3 කවුද කියලා. දැන් කවුද කිව්වේ විනස්ලා අපි කියන. ඒ කොහොමද කියන්නේ? බිම බඩ ගානවා මන් දැක්කා. බඩ ගෑමේ තරගයක්ද විල් බැරෝ තරගය? ඒ කියන්නේ බඩ ගාගෙනද විල් බැරෝ එකක් විදියටද? එක්කෙනෙක් වැටුණා. එක්කෙනෙක් වැටුණා. එයාලා අහපු ලස්සන ලස්සනට ආවා. වේගෙන්. ඒ කියන්නේ මොකද අපි ඒ තරම් ලොකු ගැප් එකක් තියලා තිබෙන නිසා අපි වැටුණත් අපි අල්ලන්න බැරි තත්ත්වෙට. එතකොට රැට්ටා මේ එන්න කොයිද? මේ තරගයත් ජයග්‍රහණය කරනවා අපි දැක්කා. ඔව්. අපි දෙවෙනි ස්ථානයටපත් වුණා මේ තරගෙන්. බඩ ගාගෙන වැලි කා දෙවෙනි ස්ථානේ. දෙවෙනි ස්ථානේ. ප්‍රථම ස්ථානේ මෙයාලද? ආදරයෙන් තරඟවල ජයග්‍රහණ බෙදා ගන්න එක තමයි මේ ආදරණීය හැන්දෑවේ වෙන්න ඕනේ. වෙන්න ඕනේ මොකද ඉතින් ආදරවන්තයන්ගේ දවසේ මේ ආදරයනේ අපි ඇත්තම මේ සෙලිබ්‍රේට් කරන්නේ ඉතින් ඒ හැම අනිවාර්යෙන් අනිවාර්යෙන්. මම දැක්ක ඉසුරුත් ඉස්සරහෙන්ම යනවා. හැබැයි ඊට පස්සේ ඌට මොකක් හරි අකර තැබ්බක් වුණා. ඊට පස්සේ ඒ අකර තැබ්බෙන් පස්සේ ඉසුරු එතනින්ම මං හිතන්නේ මේ තරඟෙන් ඉවත් වුණා. ඉවත් වුණාද කොහෙද? ඒ තමයි. හොඳයි. සොබාසිලෝන් වෙතින් ගෙන එන තවත් තරඟ වටයක් ආරම්භ කරන්නයි සෙනාලි අපි දැන් සූදානම් වෙන්නේ. පැණි බඹරේ. පැණි බඹරේ. පැණි බේරෙන බඹරේ ආරම්භ කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. මේක ටිකක් අමාරු ක්‍රීඩාවක්. ඒ නිසා බොහොම සංයමයෙන් යුතුව කරන්න ඕනේ. කැරකෙන්න තියෙනවා. ඒ වගේම ඒ වගේ වට 8ක් යන්න තියෙනවා. ඉතින් අපි බලමු මේ ආදරවන්තයන්ට පුළුවන් වේවිද කියලා පැණි බඹරේ අභියෝගය ජයග්‍රහණය කරන්නේ කවුද කියලා අපි බලමු එහෙනම්. එහෙනම් අපි ආරම්භ කරමු මේ පැණි බඹරේ. 3, 2, 1. කඩන්න බෑ. ඔළුව ගන්නත් බෑ. පොල්ල කෙලින් කරන්න ඕනේ යන්න කලින්. ගණන් කරන්න. මං හිතනවා අපේ ජජස්ලා ගණන් කරයි කියලා වට 8ක් කැරකෙනවද කියලා මේගොල්ලෝ. ගණන් කරන්න මේ ළමයින්ට යන්න බලාගෙන හැප්පෙන්න එපා. ළමයි අර පොල්ල වැට්ටුවක් හිටවන්න ඕනේ ආපහු. ඉතාලම තරගකාරී ලෙස. ඒක තරණු තරගයක්. පොල්ල අරන් කැරගෙන්න බෑ. ඔව් අන්න රවු. සෙනාලි ඔළුව කැරකෙනවනේ. ඒක නම් පැණි බඹරයක්ම තමයි. අපි දැක්ක ගොඩාක් අය පොල්ල වටේ කැරකුණාට පස්සේ යන්න බැරුව පාර හොයාගන්න බැරුව. ඔව්. ඒක මේ එක තැන හිර වෙලා කොහෙටද යන්න ඕනේ, වැරදි මාර්ගවල යන්න යනවා. එහෙම ලොකු ප්‍රශ්න වුණා. හැබැයි කොහොමාරි වැඩිපුරත් වටයක් කැරකිලා මේ තරගයේ ජයග්‍රහණය කරනවා සංගීත් ප්‍රභුගේ කණ්ඩායම. දෙවන ස්ථානය ලබා ගන්නවා විරාජ් ධනුෂගේ කණ්ඩායම. තුන්වන ස්ථානය ලබා ගන්නේ ඉසුරු ලොකු හෙට්ටිගේ කණ්ඩායම. පළවෙනි කණ්ඩායමට ලකුණු 15කුත් දෙවෙනි කණ්ඩායමට ලකුණු 10කුත් සහ තුන්වන කණ්ඩායමට ලකුණු 5කුත් ලැබෙනවා. මෙතෙක් පැවති තරඟ වලින් වයි වර්ණවත්ම තරඟය තමයි දැන් තියෙන්නේ. ඒ වගේම තමයි වර්ණ ගැන කතා කරනකොට අපිට අමතක කරන්න බැරි සංනාමයක් තමයි නිපෝන් පේන්ට් කියලා කියන්නේ. ඉතින් මේ තරඟයේ පවා අනුග්‍රහය දක්වන්නේ නිපෝන් පේන්ට්. ඉතින් අවුරුදු 40 පුරාවටම ඕගොල්ලන්ගේ ගෙවල් වල තියෙන බිත්ති ලස්සන කරපු මේ නිපෝන් පේන්ට් වෙතින් කෙරෙන මේ හෝලි ගේම් තරඟය තමයි අපි ආරම්භ කරන්න හදන්නේ. නිපෝන් පේන්ට් වෙතින් අනුග්‍රහය දක්වන හෝලි ගේම් එකට අපි යමු.
ඉතින් අපේ තරංකරුවන් ගොඩාක් ෆන් එක ගත්ත තවත් එක්සයිටින් ගේම් එකක් තමයි ඉවර වුණේ හෝලි ගේම් එක කියලා කියන්නේ අපි මතක් කරන්න ඕනේ මේ සඳහා අනුග්‍රහය දක්වන්නේ ලංකාවේ අවුරුදු 40ක් පුරාවටම බිත්තියේ වර්ණවත් කරපු නිපොන් පේන් සමාගම. ඉතින් ITN ආදරණීය හැන්දෑව අවසන් කරන්නට කලින් අපි මුලින්ම කිව්වා වගේ ජයග්‍රාහී කණ්ඩායමක් තෝරලා අපි රුපියල් ලක්ෂයක ත්‍යාගයක් දෙනවා කියලා කිව්වා නිපොන් පේන් සමාගම මගින්. ඒ කණ්ඩායම දැන් අපි තෝරාගෙන හමාරයි. ඒකත් තියෙන හැම තරගයක්ම වගේ දිනන එතකොට ලකුණු 15 බැගින් එකතු කරගෙන සමහරලාට දෙවෙනි ස්ථානයේ ලැබෙන අවස්ථාවනුත් තියෙනවා. කොහොමද සම්පූර්ණ ලකුණු ප්‍රමාණය වැඩිවීම අරගෙන ජයග්‍රාහී කණ්ඩායම වෙලා තියෙන්නේ ඉසුරු ලොකු හෙට්ටිය ආරච්චිගේ කණ්ඩායම. ඉතින් නිපොන් පේන් වෙතින් පිරිනමන දැන් රුපියල් ලක්ෂයේ ත්‍යාගය ලැබෙන්නෙත් ඒ කණ්ඩායමට අපි මතක් කර සිටිනවා. නිපොන් පේන් කියලා කියන්නේ වසර 40කට වඩා පැරණි ලංකාවේ ප්‍රමුඛ පෙළේ තීන්ත සන්නාමයක් වන නිපොන් පේන් සමාගම තීන්ත ආලේපන කර්මාන්තයේ නිර්මාණාත්මක විසඳුම් සපයන ආසියා ශාන්තිකර ප්‍රධාන තීන්ත ආලේපනකරුවන නිප්සියා සමූහ ව්‍යාපාරයේ සාඩම්බර නිෂ්පාදනය. ඉතින් මේ ත්‍යාගය ලබා දීමට මේ ලක්ෂයේ ත්‍යාගය ලබා දීමට මම මෙතනට ආරාධනා කරනවා කළුතර අවානි හෝටලේ කළමනාකරුවන ජූඩ් සිල්වා මහතාට සහ ITN රූපවාහිනී නාලිකාවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වෙළඳ රවි සිරිවර්ධන මහතාට. එමරන් ඉසුරු මෙන්න ඔබේ කණ්ඩායමට අයත් රුපියල් ලක්ෂයේ ත්‍යාගය දැන් ඔබට ලබා ගන්නට පුළුවන්. ඒ වගේම සෙනාලි අපි මතක් කරන්න ඕනේ අද දවස පුරාවටම අපි මේ ලස්සන පරිසරයක බොහෝම ආගන්තුක සත්කාර ලැබමින් තමයි මේ වැඩසටහන කරේ. ඒ අවානි හෝටලයේ ඉන්න කාර්ය මඩුල්ලට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ලස්සන පරිසරයක්. ඒ වගේම මේ වගේ ලස්සන වැඩසටහනක් කරන්න අපිට පහසුකම් ලබා දීම පිළිබඳව සියලුම සේවකයන් අපි මතක් කරනවා මේ අවස්ථාවේදී අපිට දීපු සහයෝගයට කළමනාකාරතුමා ඇතුළු ITN ආදරණීය හැන්දෑවත් එක්ක ඕගොල්ලෝ දන්න කියන ආදරේ කරන කලාකරුවන් වගේම ලංකාවේ විවිධ ස්ථානවලින් ආපු ආදරවන්තීන්ද අපිත් එක්ක අද එකතු වුණා. ඔව් ඒ වගේම කියන්න ඕනේ මේක අමතක නොවන හැන්දෑවක් සෙනාලි. මොකද අපි හැමදාම දකින්න දේවල් නෙමෙයිනේ අපි කරේ. හැමදාම අපි ටීවී එකේ සින්දු කියනවා වීරු කරගන්නවා. නමුත් අද අපි තරඟ වැදුණා. ඒ වගේම මේ කපල්වල තියෙන සම්බන්ධතාවය මොකද්ද කියලා පිළිබිඹු වෙන තරඟ තමයි වැඩිපුර තිබ්බේ. ඉතින් අපි මතක් කරන්න ඕනේ ආදරෙන් අපිත් එක්ක ඉඳපු අනුග්‍රහක බවතුන් සෝබා සිලෝන්, ඒ වගේම ක්ලෝස් අප් නිපොන් පේන්ස්, ඒ වගේම මැගි, ඒ වගේම මේ ලස්සන අලංකාරයන්ගෙන් අපිට සහයෝගය දක්වපු මල්ෂාන් ෆ්ලෝරා, මේ සියලු දෙනාම අපි මතක් කරනවා. ඉතින් තවත් අවුරුද්දක තවත් ආදරණීය සැන්දෑවක් එක්ක හමු වීම බලාපොරොත්තුෙන් සෙනාලිත් මාත් සමු ගන්නවා සියලු දෙනාටම ආදරණීය හැන්දෑවක්ම වේවා. නව ක්ලෝස් අප් ට්‍රිපල් ෆ්‍රෙෂ් ෆෝමියුලා නැවුම් බවක් සහ සුපිරි ආරක්ෂාවක් සමඟ